අද මම ඔයාලත් එක්ක සාකච්ඡා කරගෙන යන්නේ මෙතන තියෙන 2017 MCQ paper එක සහ ඉදිරියට 2017 structure එක සහ essay එක අපි සාකච්ඡා කරගෙන යමු. එතකොට බලන්න මේ paper එක කරන්නේ නැතුව නම් කට්ටිය මේකට join වෙලා ඉතරම් වැඩක් වෙන්නේ නැහැ. සාකරණවල paper එකට කියලා තියෙන්න ඕන. ගොඩක් ළමයි paper stick කරලා දාලා තිබ්බා. පරීක්ෂා පත්‍රය දාලා තිබ්බා ගොඩක් හොඳයි. සම්පූර්ණයෙන් paper එක කරලා මේ පාන්දරත් එකටත් ළමයි දානවම දැක්කා. right පාන්දර එකටත් ළමයි දානවා. පාන්දර එකටත් photos දාලා තමයි ළමයි දාලා තිබ්බා. හොඳයි ඉතින්. තමන්ගේ ඇති වෙන්න ඕන වැඩේ තමන් කරනවා කියලා ඉතින් තේරෙනවා ඉතින් නේ. තමන්ගේ ඇති වෙන්න ඕන වැඩේ නේද? අපිට පස්සෙන් එන්න විදිහක් නැහැ නේද දරුවනේ. right ඒ නිසා තමන්ගේ ඇති වෙන්න ඕන ඒ වැඩේ කරන එක ගැන ඇත්තටම සතුටු වෙනවා. right හරි අපි යමු 2017 MCQ paper එක සාකච්ඡා කරගෙන යමු ඉස්සරහට. right බලන්න පළවෙනි ප්‍රශ්නින් අහනවා මෙන්න මෙහෙම දෙයක්. පහත් දැක්වෙන කුමන ශාකය විවෘත බීජක ශාකයක් වේද කියලා යහන් දරුවනේ. බීජ විවෘත වෙලා තියෙන මොකද කියලා යහන් දරුවනේ. මම දන්නවා මෙතන බීජ පලාවරණ විවෘත වෙලා තියෙන මොකේද? පොල් බී තුන ෆයිනස් විවෘත බීජක ශාකයක් වෙන්නේ කවුද? ෆයිනස් නේ. ඊටසේ ෆයිනස් වගේම සීකස් අපිට ගන්න පුළුවන් නේ. එහෙනම් අපි කියන මඩු බලගූර්ණයේ ඒකකය. දැන් බලගූර්ණයේ ඒකකය ගන්නකොට දරුවනේ කට්ටිය බලගූර්ණයේ මේ දෙවෙනි ප්‍රශ්නය බලගූර්ණය සඳහා සම්බන්ධතාවය කියලා ගන්නට ඕන. බලගූර්ණය සමානයි මොකද්ද? බලගූර්ණය සමානයි බලයේ වැඩි කිරීම මොකද්ද? භ්‍රමණ අක්ෂයේ සිට බලයට ඇති ලම්බ දුර. භ්‍රමණ අක්ෂයේ සිට බලයට ඇති ලම්බ දුර. එහෙම නේද රෝණි? එතකොට බලගූර්ණය අපි tau කියලා ගත්තොත් බලය F බ්‍රමණ අක්ෂයේ සිට බලයට ඇති ලම්බ දුර D කියලා ගන්නවා. tau ගේ ඒකක ගත්තොත් එහෙම ඒකකේ ඉන්නවන බලය මයින්නේ නිව්ටන් වලින් D දුර මයින්නේ මීටර් වලින් නිව්ටන් මීටර් කියලා අපිට පිළිතුරක් ලබා ගන්න පුළුවන් බලගූර්ණයේ ඒකක සඳහා නිව්ටන් මීටර් සටහන් කරගන්න අවශ්‍ය නම් प्रश्न मिनिसागे नाइट्रोजन बहिस्रावी संधा प्रधान वशेन दायक इंद्रिय वन्ने नाइट्रोजन बहिस्रावी संधा प्रधान वशेन दायक इंद्रिय दरुणि कौद අපිට ගන්න වෙන මෙතන තියෙන සමතියනම මුඛයේ තියෙනවා නාසයේ තියෙනවා පෙනහැරි තියෙනවා ප්‍රධාන නයිට්‍රජන් බහිස්රාවි සඳහා ප්‍රධාන වශයෙන් දායක වෙන්නේ මුඛය ළමයි දැන් ওই ෆොටෝ සෙවන්න එපා මේ කරදරයි මෙතන මේ කීප දෙනෙක් මම දැන් එවනා ඇත්තේ මම මැසේජ් ගොඩාක් එනවා රයිට් අනිත් අයටත් ඒ සද්දේ එනවා රයිට් හරි ඊටස් බලන්න ඊළඟ ප්‍රශ්න බලන්න සබයිසසනේදී ශක්තිය නිදහස් කරන පහත සඳහන් කුමන ඉන්ද්‍රිකාව මගින්ද කියලා යහනේ දරෝණි සබයිසසනේ මගින් ශක්තිය නිදහස් කරන ශක්තිය නිදහස් කරන්නේ පහත අනේ ඊට උඩින් එකක් තියෙනවානේ හතර පහත කුමන ද්‍රව්‍ය ජලයේ සමග මිශ්‍ර කළ විට විසම ජාතිය මිශ්‍රණයක් ලබා දෙයිද කියලා යහනේ දරෝණි විසම ජාතිය මිශ්‍රණයක් ඒ කියන්නේ සෑම තරම් රසායනික ගුණ නිසා ස්වරූපය එක හා සමාන නොවන කෙනෙක් කොපසල්ෆේට් බෑ කොපසල්ෆේට් ජලය හොඳින් දිය වෙනවා දරෝණි එතිල් මද්දිසාර බෑ එතිල් මද්දිසාරත් හොඳින් දිය වෙනවා සීනි බෑ සීනි හොඳින් දිය වෙනවා තිරිඟු පිටි තමයි දරෝණි ජලයේ සමග විසම ජාතිය මිශ්‍රණයක් ලබා දෙන්නේ ඊට සවයිසසනේදී ශක්තිය නිදහස් කරන්නේ පහත සඳහන් කුමන ඉන්ද්‍රිකාව මගින්ද කියලා යහන් දරෝණි සවයිසසනේ මගින් ශක්තිය නිදහස් කරන්නේ නියෂ්ටි මගින්ද නැහැ නියෂ්ටි කරන්නේ සෛල පාලනය කිරීමනේ මයිටොකොන්ඩ්‍රියම. ඔව් මයිටොකොන්ඩ්‍රියම මගින් තමයි දරෝණි සවයිසසනේ මගින් ශක්තිය නිදහස් කිරීමක් සිද්ධ වෙන්නේ. ඊටස් බලන්න පහත සඳහන් ඔක්සයිඩ් අතරින් කුමන ඔක්සයිඩ් බාෂ්මික වේද කියලා අහනවා දරෝණි. මතකද ඔය කට්ටියට අර
රහසක් මන් පුංචි MCQ ට්‍රික් එකක් කියලා දුන්නා. මේ මන් කිව්වා MCQ papers අධ්‍යයනය කරලා ඒක කරන්න කියලා. ඒ ට්‍රික්ස් බලන්න. මෙතන මැග්නීසියම් තියෙනවා, මැග්නීසියම් ඔක්සයිඩ් තියෙනවා, ඇල්මිනියම් ඔක්සයිඩ් තියෙනවා, සල්ෆර් ඩයොක්සයිඩ් තියෙනවා, සිලිකන් ඩයොක්සයිඩ් තියෙනවා. නේ? ඒතර දරවන මේ මැග්නීසියම් කියන්නේ ලෝහය. මේ ලෝහ සාධන ඔක්සයිඩ් බාෂ්මිකයි. ලෝහ සාධන ඔක්සයිඩ් බාෂ්මික වෙනවා. මේ ඇල්මිනියම් කියන්නේ විශේෂ ලෝහයක්. ඉන් මං මතකද එතනදිත් පැහැදිලි කරා ඉන්ඩිසෝඩි මුල්ලාකරෙන් පටන් ගන්න ඇල්මිනියම් සහ ඉන්ඩිසෝඩි අවසන් අපේ පටන් ගන්න සින්ක්. හවුද? මෙයා ඇවිල්ලා උභයගුණී ඔක්සයිඩ් එක. උභයගුණී ඔක්සයිඩ් එක. රයිට්. එතකොට සල්ෆර් ඩයොක්සයිඩ්, සල්ෆර් සහ සිලිකන් කියන්නේ අලෝහය. අලෝහ සාධන ඔක්සයිඩ්, අලෝහ සාධන ඔක්සයිඩ් ආම්ලිකයි. අලෝහ සාධන ඔක්සයිඩ් ආම්ලිකයි කියලා මම කිව්වා. රයිට්. එතකොට අලෝහ සාධන ඔක්සයිඩ් ආම්ලිකයි. ආ මතක තියාගන්න. රයිට්. ඊට පස්සේ බලන්න ඊළඟ ප්‍රශ්නය ගත්තොත් එමෙන්න මෙහෙම කියනවා. රූපේ දියත් සත්වපටකය. මේ සත්වපටකය රූපේ දියත් මේ සත්වපටකය පේශි පටකයක්ලු, ස්නායු පටකයක්ලු, අපිච්ඡද පටකයක්ලු, සම්බන්ධක පටකයක්ලු. මේක ඇවිල්ලා දරුවනේ මොන පටකයක්ද? මේක ඇවිල්ලා අපිච්ඡද පටකයක්. මේ රූපේ මෙහෙමම තියෙන පටකයක් පොතේ දැකලා ඇති. ඊටස් බලන්න බයිසිකල් ඩයිනමෝවක් තුළ සිදුවන්නේ පහත දැක්වෙන කුමන ශක්ති පරිවර්තනයද කියලා අහනවා. විදුලි ශක්තිය යාන්ත්‍රික ශක්තිය බවට පත් වෙනවා, තාප ශක්තිය විදුලි ශක්තිය බවට පත් වෙනවා, තුන යාන්ත්‍රික ශක්තිය විදුලි ශක්තිය බවට පත් වෙනවා, හතර විදුලි ශක්තිය ආලෝක ශක්තිය බවට පත් වෙනවා. බයිසිකල් ඩයිනමෝ තුළ සිදුවෙන මොකක්ද දරෝනේ? යාන්ත්‍රික ශක්තිය විදුලි ශක්තිය බවට පත් වීමක් නේ. ඇයි? චාලක ශක්තියෙන් දරෝනේ චලනය වෙනවා. ඒක චාලක ශක්තිය අපි කියන්නේ යාන්ත්‍රික ශක්තියක් කියලා නේද? එතකොට චාලක ශක්තිය විදුලි ශක්තිය අපි යාන්ත්‍රික ශක්තිය ගන්නේ දාන දරෝනේ. එතකොට යාන්ත්‍රික ශක්තිය විදුලි ශක්තිය බවට තමයි පත් වෙන්නේ. ඊටසේ ජීවීන් තුළ සිදුවන ජෛව රසායන ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන ලබන්නේ ජීවීන් තුළ සිදුවන ජෛව රසායන ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන කවුදරෝනේ? හෝමෝන මගින් නෑ දරෝනේ. හෝමෝන මගින් නෙවෙයි, එන්සයිම් මගින්. ඔව්, එන්සයිම් මගින් තමයි දරෝනේ ජෛව රසායන ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කිරීම සිද්ධ වෙන්නේ. ඊටස් බලවේගයක් ඇති කරන්නේ පහත සඳහන් කුමන අවස්ථාවේදීද කියලා අහනවා. එක තල්ලු කිරීමෙන්, දොරක් ඇරීමේදී. බලවේගයක් නෑ. ඊටසේ ස්ක්‍රුප්නියනක් මගින් ඇණයක් ගැලවීමේදී. ඔව්, ස්ක්‍රුප්නියනක් මගින් ඇණයක් ගැලවීමේ තමයි දරෝණි මොකක් වෙන්නේද? මේ ඉදිරිය ගත්තොත් මේ බලන්න බලවේගයක් ක්‍රියාත්මක ස්ක්‍රුප්නියනකින් ඇණයක් ගලවනකොට අපි මේ පැත්තට මෙහෙමනේ කරන්නේ. එතකොට මෙන්න මේ ඇඟිල්ලෙන් මේ පැත්තට, මේ මහපට ඇඟිල්ලෙන් මෙන්න මේ දිශාවට, අනිත් ඇඟිල්ලෙන් මෙන්න මේ දිශාවට තම බලවේග දැන ඇණේ ගලවන මේ බලන්න. නේ? ඒ වගේම තමයි ටැප් එක කරා මේ ගත්තොත් මේ බලන්න මේ ඇඟිලි දෙකෙන් මේ ඇඟිල්ලෙන් මෙන්න මේ දිශාවට, මෙන්න මේ මහපටගිල්ලෙන් මෙන්න මේ දිශාවට නේ. එතකොට විශාතයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ සමාන්තර බල දෙකක් අපි කියනවා. විශාලතෙන් සමානයි, මෙතන භ්‍රමණාක්ෂය තියෙන්නේ. විශාලතෙන් සමානයි, දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි, සමාන්තර බල දෙකක් අපි කියනවා. මොකක් කියලා දරෝනි? බලයුග්මයක් කියලා. නේද? එතකොට බලයුග්මය සඳහා ප්‍රතිවිරුද්ධයක් ලබා ගන්න පුළුවන්. බලයුග්මය සමාන වෙනවා එක් බලයක් වැඩි කිරීම බල දෙක අතර ලම්බ දුරට FD. මම මේවත් මතක් කරගෙන යනවා. රයිට්. ඊස් බලන්න ඔය කෙටි සටහන් අවශ්‍ය දේවල් දාගන්න මේ කෙටි සටහන්නේ වහරනේ. ඊටස් බලන්න ඊළඟ ප්‍රශ්නය බලයි මේ කතාව හරනේ. ඇල්මීනියම් ධන තුන අයනී ඇති ඉලෙක්ට්‍රෝන ගණන හා ප්‍රෝටෝන ගණන පිළිවෙලින් කියද කියලා යහන්නේ. ඇල්මිනියම් වල පරමාණු ක්‍රමාංකය 13යිලු. දරුව ඇල්මිනියම් ධන 3. ඇල්මිනියම් ධන 3 කියන එකේ තේරුම මොකක්ද ළමයි? දැන් ඇල්මිනියම් කියන පරමාණුව ගත්තනම් මොකද වෙන්නේ? ඇල්මිනියම් කියන පරමාණුව ගත්තොත් එහෙම මෙයාගේ පරමාණු ක්‍රමාංකය 13යි කියනවනේ. එතකොට ප්‍රෝටෝන ගාන 13යි. ඉලෙක්ට්‍රෝන ගානයි ප්‍රෝටෝන ගානයි සමාන නිසා ප්‍රෝටෝන ගාන 13යි. හරිද? හැබැයි පුතේ දැන් මෙතන තියෙන ඇල්මිනියම් ධන 3. ඇල්මිනියම් ධන 3 කියන එකේ තේරුම මොකද්ද? ඉලෙක්ට්‍රෝන 3ක් පිට කරලා කියන එකනේ. ඉලෙක්ට්‍රෝන 3ක් පිට කරලා එහෙනම් තිබ්බේ 13යි, දැන් තියෙන්නේ 10යි. හරිද? එතකොට එහෙනම් ප්‍රෝටෝන ගාන ඉලෙක්ට්‍රෝන ගානයි ප්‍රෝටෝන ගානයි සමානයි කියලා මෙතන ඉලෙක්ට්‍රෝන 10ක් වුණා කියලා මෙතන ඉලෙක්ට්‍රෝන 10ක් වෙන්නේ නැහැ. මෙතන ඉලෙක්ට්‍රෝන 10ක් වුණා කියලා මෙතන ප්‍රෝටෝන ගාන 10ක් වෙන්නේ නැහැ දරුවනේ. ඇයි ඒ? මෙයා පිට කරේ ඉලෙක්ට්‍රෝන විතරයි. ප්‍රෝටෝන පිට කරේ නැහැ. ප්‍රෝටෝන තියෙන නිස්තියේ නේ. එහෙනම් ප්‍රෝටෝන ගාන වෙනසක් වෙන්නේ නැහැ. ප්‍රෝටෝන ගාන 13යි. ඉලෙක්ට්‍රෝන ගාන තමයි වෙනස් වෙන්නේ ඉලෙක්ට්‍රෝන ගාන 10ක් විදිහට. එතකොට පිළිවෙලින් අපෙන් අහන්නේ ඉලෙක්ට්‍රෝන ගාන සහ ප්‍රෝටෝන ගාන.
इलेक्ट्रॉन गान दहाए प्रोटॉन गान धातु नाई निवर्ति पिल तुर एक विधि टोपट गान पुलवां ගහනවා ට්‍රිටියම් සමස්ථානිකයේ සම්මත අංකණය කුමක්ද කියලා ට්‍රිටියම් ගේ සම්මත අංකණය හයිඩ්‍රජන් ගේ සමස්ථානික තුනක් තියෙනවා හයිඩ්‍රජන් 1 1 හයිඩ්‍රජන් 1 2 හයිඩ්‍රජන් 1 3 විදියටනේ එතකොට මෙයා ප්‍රෝටියම් අපි ප්‍රෝටියම් මෙයා ඩියුටීරියම් මෙයා ට්‍රිටියම් प्रोटोन इलेक्ट्रॉन न्यूट्रॉन प्रोटोन गान समान है सामान प्रोटोन गान इलेक्ट्रॉन गान प्रोटोन गान इलेक्ट्रॉन गान समान इलेक्ट्रॉन गान समान है न्यूट्रॉन गान मेतन मेतन किया स्कंद क्रमांक स्कंद क्रमांक स्कंद क्रमांक प्रोटोन गान धन न्यूट्रॉन गान प्रोटोन गोटोन्यूट्रोन मेतन न्यूट्रोन बिंदु मेतन प्रोटोन मेतन दिखाने दिखाने मेतन ट्रिटियम मेतन न्यूट्रोन दिखाती हरी उत्तर लेकिन එක්තරා සහසම් සංයෝගයක් ජලයේ ජලයේ තුලදී පූර්ණ ලෙස අයනීකරණ ලක් වේ. මෙම සංයෝගය පහත කුමක් විය හැක්ද කියලා අහන ළමයි. එක්තරා සහසම් සංයෝගයක් ජලයේ තුලදී පූර්ණ ලෙස අයනීකරණ ලක් වෙනවා. ජලයේ තුලදී පූර්ණ විදිහට අයනීකරණ ලක් වෙනදරෝනේ කවුද? ඔතන ඉන්න බලන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නෑ. අර්ධ වශයෙන් අයනීකරණ, භාගික වශයෙන් අයනීකරණ වෙන්නේ. මෙතන පූර්ණ වශයෙන් අයනීකරණ වෙනදරෝනේ කවුද? HCl. කොපර් සල්ෆේට් ගන්නත් බෑ අපිට. හයිඩ්‍රජන් कार्बनिक अम्ल H2CO3 सोडा එතකොට එයා ගන්න බෑ HCl ගත්තොත් එහෙම පූර්ණ වශයෙන් අයනීකරණ ලක් වෙනවා ජලීය ද්‍රාවණයක් ගත්තොත් H ධනායන බවටත් Cl ඍණ එකේ අයන බවටත් පත් වෙනවා මෙයා පූර්ණ වශයෙන් අයනීකරණයකට ලක් වෙනවා දරුවනේ මෙන්න මේ ආකාරයට right මෙයා මතක නැත්තම් अरे यूट्यूब देखे वीडियो तीन वाला माय ये वीडियो के बाद ना अम्ल भाषण पाठ में दी मैं ठीक आप ही साक्षात करा राइट इधर मैं वाप प्रबल अम्ल विद्या तभी हम दुनिया का ना राइट इधर बान पालस फेने कर मिनिस सिरुरतुले ग्लूकोगन हा कैल्सिटोनिन श्रावे करना अंतरासार ग्रंथिय पिलिबलिंग मिनिस सिरुतुले ग्लूकोगन हा කැල්සිටොනින් ශ්‍රාවය කරන්නේ ග්ලූකගන් ශ්‍රාවය කරන්නේ මොකෙන්ද රෝනේ අග්න්‍යාසයේනේ අග්න්‍යාසයේ ලැංගහන් දීපිකාවල ඇල්ෆා සයිල වලින් කියලා මතක ඇති ඔකට මේක ඉගෙන ගත්තා ඊට පස්සේ කැල්සිටොනින් හෝමෝනේ ශ්‍රාවය කරන්නේ මොකෙන්ද රෝනේ තයිරොයිඩ් ග්‍රන්ථියෙන් තයිරොක්සින් හෝමෝනේට අමතරව ශ්‍රාවය කරන්නේ කියලා නේද රයිට් තකර මේකේ අවශ්‍ය දේවල් ටික දාගන්න රෝනේ डिसेंबर अवसान सति अलपा पटांगे मगे वाले ज्ञाति नंगीला मल्लाट धनवत्न नमे दहाय कुला इतरा
ඔයාලගේ A level physics class එක පටන් ගන්නෙ ජනවාරි පෙබරවාරි මාසේ පළවෙනි සතියේ. හරිනේද? දැන් මේ තියෙන විදියට exam ගියොත් පෙබරවාරි මාසේ පළවෙනි සතියේ අපි physics class එක පටන් ගන්නවා. හරිනේද? Right. ප්‍රශ්නේ අපි කතා කර කර ඉති 15 වෙනි එකනේ. එක්බන් 10 වෙනි ප්‍රශ්නේ එතකොට පොටෑසියම් කැල්සියම් හා ලෙඩ් යන එක් එක් ලෝහය නිස්සාරණය කිරීම සඳහා යොදා ගැනීමට වඩා සුදුසුම ක්‍රමය දැක්වෙන වර්ණය වගවින් තෝරන්න කියලා කියනවා පොටෑසියම් කැල්සියම් සහ ලෙඩ් අපි දන්නා ළමයි විදුත් සමායන සක්‍රියතාව ශ්‍රේණිය ගත්තොත් එම් සක්‍ර ශ්‍රේණිය ඉහළම ඉන්න ලෝහ සෝම කැලෙඩින් මෙන්න සත්සිනී ඉහළ ඉන්න මෙන්න මේ ලෝහ අපි නිස්සාරණය කරගන්නේ කොහොමද රෝණි ලෝහ අපි නිස්සාරණය කරගන්නේ විදුත් විච්ඡේදන වෙන්නේ විදුත් විච්ඡේදන ක්‍රමයේ මාගේ ඉන්නේ එතකොට මෙන්න මේ මැද ඉන්න ලෝහ මේ ඇල්මිනියම් උත් බොක්සයිඩ් වලින් ලබා ගන්නෙ තත්ෙක් රයිට් එතකොට මෙන්න මේ යකඩ ටින් ලෙඩ් ඔය වගේ දේවල් අපි නිස්සාරණය කරගන්නේ කොහොමද රෝණි ऑक्सीहरणे मगे राइट इतर मित्र कैल्शियम लोहे निस्सारण करगाने तपि विद्युत विच्छेदन क्रम में मगे तो हरि उत्तरे गन्न पुलवा पत्र के लमेन में अवसानेट इन लोह में अवसानेट इन लोह अपि निस्सारण करगाने भौतिक क्रम मगे भौतिक क्रम मगे ए कियन्ने गैरीम पेलीम हेलीम ए वगे देवल जले पाकीरीम ने पत्रंग एहेम ईरस बलन्न තිරස් බිමක් මත ඒ ලක්ෂයට නැගෙනහිරින් ද මේවා මම ඉගෙනුවා සත්‍ය ශ්‍රේණි රහස් 10ක් කරාම කොටේට ඒවා අපහු බලා ගන්න ළමයි ඒවා කෙටි ක්‍රම මම කඩර කියලා දුන්නා ඒ ටික අපහු බලන්න රයිට් ආවර්තාවේ රහස් මම කියලා දුන්නා 15ක් ඒවා බලා ගන්න ළමයි අපහු ඒවා ලේසි ක්‍රම කෙටි ක්‍රම රයිට් නෝට්බුක් එකේ ඒවා තියෙනවා කට්ටේ රයිට් දැන් බලන්න තිරස් බිමක් මත ඒ ලක්ෂය නැගෙනහිරින් B लक्ष्येद उत्तरीन C लक्ष्येद पेहेट है कुंभिक A B हा B C सरलरेखा मार्गे ओस्से A सीट सीट गमन कलेय A B मीटर 3යි B C मीटर 4යි නම් මෙම ගමනේදී කුම්භියා සිදු විස්ථාපනය කොහොමද කියලා යහන්නේ අපි පොඩක් දල සටහනක් ඇඳගමු දරුවනේ A लक्ष्येद නැග මෙතන A लक्ष्ये නැගෙන හැරින් නැගෙන මේ පැත්තෙන් තියෙනවලු B ලක්ෂය. හරිද? ඊට පස්සේ කියන මොකද්ද? B ලක්ෂයට උත්තරින් C ලක්ෂය. B ලක්ෂයට උත්තරින් කියන්නේ මෙන්න මෙහෙම. උත්තරින් C ලක්ෂය තියෙනවලු මෙන්න මෙහෙම. රයිට්? ඊට පස්සේ A ගිහින් B ට මීටර් 3යිලු මෙතන දල සටහනක් යන්නේ මේ උස වැඩි වෙනස් වෙන්න ඕන. මෙතන B ගිහින් C ට මීටර් 4යිලු. ඊට අපෙන් අහන්නේ පළවෙනි කාරණා කුම්භය සිදු වූ විස්ථාපනය. විස්ථාපනය කියන්නේ මොකක්ද දරුණේ? කැටිතම දුර සල්රේඛිතම දුර ලම්බකතම දුර ඍජු දුර නේ අපි හඳුන්වන විස්ථාපනය සඳහනේ ඉතින් විස්ථාපනය A ගිහින් B ට ගියා B ගිහින් C ට ගියොත් එහෙම A අපි දුර ගණනය කරන්නේ විස්ථාපනය කැටිතම දුරනේ කැටිතම දුර මෙන්න මේ දුර දරෝනේ A ගිහින් C ට තියෙන දුර ප්‍රමාණය කොච්චරද මයි පයිතගරස් ප්‍රමේය දාන එකද කරන්න වළමයි 3 වර්ගයේ 9යි 4 වර්ගයේ 16යි 9 16 25 25 වර්ගමූලයේ 5යි මෙන්න 5යි නේ හදන විදිහ අපි අහලා නැහැ නේ හැබැයි පුතේ මෙතන ඇත්තට මේ තරේ වැරදි මීටර් 5යි එක්ක ලියන්න ඕන A සිට C දිශාවට A සිට C දිශාවට කියලා හැබැයි මෙතන A සිට C දිශාවට ලියනට වඩා දරෝණින් වඩාත් උචිත දේ මෙන්න මේ අට දිශාවට ලියන එක ඇයි මේක කියනවා නැගෙනහිරින් තියෙන්නේ උතුරෙන් තියෙන එකදනේ එහෙනම් මීටර් 5යි මේ දිශාව මොකද්ද ඊළඟ ඊසාන ඊසාන දිශාව මීටර් 5ක් ඊසාන දිශාවට තමයි එන්නේ. ඒතර හරි උත්තරය කට්ටි ගන්න ඕන 2. ඊටසේ එක්ස්මස් මේ ඕකේ නะ. ද 16 වෙනි එකට උත්තරය එක නේ දෙන්නේ. 16ට 4. ඊටස් බලන්න.
එක්ස් නම් උපාංගයක් භාවිතයෙන් මල් පෝච්චයක ප්‍රතිබිම්බයක් සුදු පැහැති සිරස් තලයක් මතට ලබාගත් අවස්ථාවක් රූපේ දැක්වේ එක්ස් විය හැක්කේ පහත කවරක්ද කියලා අහන ළමයි මේක අනිවාර්යෙන්ම දරෝණි මොකක් වෙන්න ඕනද රෝණි මේක අනිවාර්යෙන්ම කාචයක් වෙන්න ඕන ඒයි කාචයක් වෙන්න ඕන කියලා කියන දරෝණි දැන් මෙහෙම x කියන දර්පණේ තියෙනවා සමායන දර්පණ නෙමෙයි මෙහෙම x කියලා එකක් තියෙනවා මෙතන තියෙන මේ වස්තුව එතකොට මේ වස්තුවේ ප්‍රතිබිම්බයක් අරගෙන තියෙන මෙහෙම තිරයකට යටිකුරු තාත්තික ප්‍රතිබිම්බයක් නේ එහෙනම් දරුණේ අනිවාර්යෙන්ම මෙයා තල දර්පණයක් නැහැ තිරයකට ගන්න බෑ ළමයි දර්පණේ මේ තල දර්පණයකින් උත්තර දර්පණයක් නැහැ උත්තර දර්පණේ ප්‍රතිබිම්බේ වස්තුව දින පැත්තෙමයි සෑදෙන දරුණේ අවතල කාචයක් නැහැ ගැලපෙන උත්තරය උත්තර කාචය තමයි ගන්න වෙනවා උත්තර කාචයකින් තමයි මේ වගේ යටිකුරු ප්‍රතිබිම්බ ලැබෙන්නේ අන්ත ලැබිලා දෙන යටිකුරු උඩා එකක් ඊටස් බලන්න තරංග සම්බන්ධයෙන් පහත දී ඇති කුමන ප්‍රකාශ සත්‍ය වේද කියලා අහනවා එක සම්පීඩන හා විරලන සහිතව තීර තරංග ප්‍රචාරණය වේ නෑ තීර තරංග ප්‍රචාරණය වෙන්නේ කොහොමද රුණි තීර තරංග ප්‍රචාරණය වෙන්නේ තීර්ෂසානින් නැතිව නේද රයිට් මෙන්න මේ ආකාරයෙන්නේ එතකොට තීර තරංගයක ශීර්ෂයක් හා නිම්නයක් අතර දුර එම තරංගේ තරංග නැහැ ශීර්ෂයක් සහ නිම්නයක් ශීර්ෂය මේක නිම්න මේකෙන් දර शीर्ष देखा का तरह दूरतम आप ही तरंगा इनके लहर दूरने राइट इधर से हो शीर्ष देखा का तरह हो निम्न देखा मतलब फिर आनियात तरंगे आनियात लक्ष्य देखा का तरह कहीं भी एक अमर चालीस सभा इधर का आनियात लक्ष्य देखा का तरह दूरने इधर से सी सी ने तूना यांत्रिक तरंग प्रचार माध्यक्ति भी मात्यावश्यन पदार्थ संप्रेषण यांत्रिक तरंग मगिन शक्ति संप्रेषण नकरे हरि उत्तर अतर මුහුදුජලයෙන් නුනු නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියේදී පළමු හා තුන්වන තටාකවලදී අවක්ෂේපන ලබන පිළිවලින් පළමු හා තුන්වන තටාකවලදී පළෙන් තටාකේ තුන්වෙනි තටාකේ තැන්පත් වෙන මොනවද කරන්නේ පළෙන් තටාකේදී ඔකට දැනන ළමයි ආරම්භ මුහුදුජල සාන්ද්‍රණයෙන් දෙගුණයක් වනතුරු ජලය වාෂ්ප කරගත්තොත් කැල්සියම් කාබනේට් අවක්ෂේප වෙනවා ඊට පස්සේ ඊළඟ තටාකේදී කැල්සියම් සල්ෆේට් අවක්ෂේප වෙනවා මොනා කරගන්නද ඕන දරුණේ අපි ආරම්භ මුහුදු ජල සාන්ද්‍රණය හතර ගුණයක් වනතුරු ජලය වාෂ්ප කරගත්තොත් ඊළඟ තටාකයේදී ආරම්භක මුහුදු ජල සාන්ද්‍රණයෙන් 10 ගුණයක් ජලය වාෂ්ප කරගත්තොත් එහෙම අපිට සෝඩියම් ක්ලෝරයිඩ් ලබා ගැනීම හැකියාව තියෙනවා. එහෙම නේද? රයිට්. එතකොට බලන්න හරි උත්තරය 20 පළවෙනි තටාකයේදී කැල්සියම් කාබනේට් දෙවෙනි තටාකයේදී සෝඩියම් ක්ලෝරයිඩ්. හරි. මේ ටික අඩුපාඩු ටික දාගන්න. ඉදස් බලන්න පහත දී ඇති ආහාර දාම අතුරෙන් වඩාත්ම කාර්යක්ෂම ආහාර දාමෙන් තෝරන්න කියලා කියනවා. එක තනකොළ මුවා කොටියා කාර්යක්ෂමම ආහාර දාමේ තමයි දරුවනේ කුරුක්ගාන අඩුම ආහාර දාමේ වඩපත් වෙන්නේ. හරි උත්තර අපිට කෙලිම ගන්න පුළුවන්. එක එසේ ග්ලූකෝස් ද්‍රාවණයක සම්නිතිය ස්කන්ධය පරිමාවැසුරින් ගණ ඩෙසිමීටරයට ග්‍රෑම් 90ක් වේ. එම ග්ලූකෝස් ද්‍රාවණයේ සාන්ද්‍රණය කොපමණද කියලා යහන දරෝණි. ඔන්න හොඳ ගණන් මේ ගණන් අපි
හැදුවා අර MCQ ට්‍රික්ස් වලට මම කියලා දුන්නා සාන්ද්‍රණය හොයනකොට සාන්ද්‍රණයේ C සමානයි N / B N කියන්නේ මවුල ගාන B කියන්නේ පරිමාවනේ C කියන්නේ සාන්ද්‍රණය දරවන්නේ මේ පරිමාව ගන්න ඕන ගණන ඩෙසිමීටර් වලින් දරුවෝ මෙතන කියනවා ඝන ග්ලූකෝස් වල C6H12O6 කියලා මම ගන්නම් ඝන ඩෙසිමීටරයක ස්කන්ධේ ග්‍රෑම් 90ක් කියලා කියනවා දරුවනේ ස්කන්ධ පරිමාණ සමිතිය දීලා තියෙනවා එතකොට දරුවනේ අපිට මවුල ගාන හොයා ගන්න වෙනවා සාන්ද්‍රණය හොයා ගන්න කරන්නේ මවුල ගාන හොයා ගන්න බැහැ මවුල ගාන හොයන සූත්‍රය මොකද්ද n සමානයි සිම්පල් m බෙදීම කැපිටල් m m කියන්නේ ස්කන්ධය නේ ඔය ට්‍රික්ස් බලන්න ළමයි m කියන්නේ ස්කන්ධය සිම්පල් m කියන්නේ ස්කන්ධය කැපිටල් m කියන්නේ මවුලික ස්කන්ධය n සමානයි සිම්පල් m ග්‍රෑම් 90යි කැපිටල් m මවුලික ස්කන්ධය ග්ලූකෝස් වල දැන් අපි කරලා කරලා අපිට හුරුයි ළමයි නේ ග්ලූකෝස් වල මවුලික ස්කන්ධය කීයද එන්නම ග්ලූකෝස් වල මවුලික ස්කන්ධය 180ක් එන්නේ g mol රින එකක් right මෙතන වරහන් තුලේ දීලා තියෙනවා ළමයි එතකොට මෙතන g ට මෙතන g කැපිටල් m 90ට 91යි 180ට 90වා 2යි මවුල ගාන n ට උත්තරයක් එනවා මවුල භාගයක් කියලා. ඕනනම් n සමානයි 0.5යි මවුල කියලා අපිට සලකන්නට පුළුවන්. ඊට සාන්ද්‍රණයේ c සමාන n / b නම් එන c සමානයි n මවුල ගාන විවා ගත්තා 0.5යි මවුල පරිමාව b කියද ළමයි. ඝන ඩෙසිමීටර එක ගණන් දරුවනේ තිබ්බේ ග්‍රෑම් 90ක් කියලා. එහෙනම් මෙතන ගන්නෙත් අපි ඝන ඩෙසිමීටර එකක කියලා. ඊට c ට උත්තරයක් එන දරුවනේ කීයක්ද 0.5යි මවුල ඝන ඩෙසිමීටරයට මවුල කියලා එනවා මම යා. ඒතර හරි උත්තරය ඔකට රොතනින් ලබා ගන්නට පුළුවන්. කී දෙන්නේ හරි උත්තරය? හරි උත්තරේ දෙක විදියට ඔකට ගන්නට පුළුවන්. එක්ස්කියුස් මී සර් 21 21 වෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද? 21ට 1. Thank you sir. ඊට බලන්න න්‍යෂ්ටික අම්ල කාර්යයක් නොවන්නේ පහත කවරක්ද කියලා අන්‍යෂ්ටික අම්ලවල කාර්යයක් නොවන්නේ RNA සහ DNA තියෙන දරෝ නේද එතකොට අපිට ගන්න දෙන්නේ අපි RNA වලින් කරන්නේ ප්‍රෝටීන් සංශ්ලේෂණයට දායක වීමෙන් දරෝනේ නේද එතකොට DNA වලින් ජීවින්ගේ ප්‍රවේණිතරතුරු ගොඩනගා ගැනීම සෛලවල සිදුවන ක්‍රියාවලි පාලනය කිරීමනේ දේහ උෂ්ණත්වය පවත්වා ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ දරෝනේ න්‍යෂ්ටික අම්ල වලින් Fe2O3 ධන CO කාබන් මොනොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරොත් එමෙ ලැබෙන්නේ දරුවනේ මොනවද යකඩ ලැබෙනවා ඊට අමතර කාබන් ඩයොක්සයිඩ් වායු ලැබෙනවා තුන්ද කර මෙතන යකඩ දෙකක් තියෙනවා මෙතන මෙන්න මේ හැර දෙකක් වැටෙන්නට ඕන right එතකොට මෙතන ඔක්සිජන් දෙකයි මෙතන ඔක්සිජන් එකයි මෙතන තුනයිනේ මම මෙතනට තුනක් දාගන්නම් එතකොට මේ පැත්තේ සමස්ත ඔක්සිජන් ගන්න හයක් වෙනවා මෙතන ඔක්සිජන් දෙකක් තියෙන මම මෙතන තුනක් දාගන්නම් එතකොට තුන වල දෙක හයක් වෙලා කාබන් තුනක් වෙනවා මෙතන කාබන් තුනක් වෙනවා right එතන ලැබෙන්නේ අපිට යකඩ සහ කාබන් ඩයොක්සයිඩ් වායුව. හරි උත්තරේක. ඊට මිනිස් මොළයේ අනුමස්තිෂ්කයේ කෘත්‍යයක් වන්නේ පහරක පහත කවරක්ද කියලා අහන දරෝනි අනුමස්තිෂ්කයේ කෘත්‍යය. අනේ ඊට උඩින් එකක් තියනනේ 25. මිනිසාගේ ශුද්‍රාන්ත්‍රයේ පිහිටි අඟුලිකාවල ඇති රුධිරකේශනාලිකා මගින් අවශෝෂණය කර නොගන්නේ පහත කවරක්ද කියලා අහන දරෝනි. ඇමයිනෝ අම්ල ග්ලිසරෝල් ගැලැක්ටෝස් සහ ෆෘක්ටෝස් දරුවනි රුධිරකේශනාලිකා වලින් අවශෝෂණය කරගන්නේ නැත්තේ මොනවද ග්ලිසරෝල් මේද අම්ල සහ ග්ලිසරෝල් අවශෝෂණය කරගන්නේ අඟුලිකාව තුල තියෙන පයෝලස නාලිකාව මගින් මතකද නේ අඟුලිකාව පිටර ගත්තොත් මේක තමයි පයලස නාලිකාව. මේක වටේට ඇතිච් එකක් තේනවා. රුධිරකේශ නාලිකාව. මේ රුධිරකේශ නාලිකාවට අවශෝෂණය කරගන්නේ නෑ ග්ලිසරෝල්. ඊටස් බලන්න.
මිනිස් මොලේ අනුමස්තිෂ්කයේ කෘත්‍යයක් වන්නේ පහත කවරක්ද කියලා යහන්දරෝනේ අනුමස්තිෂ්කයේ කෘත්‍යයක් වන්නේ දේහ සමතුලිතතාව පවත්වා ගැනීම උසස් මානසික ක්‍රියාත්මක කිරීම දෘෂ්ටි සංවේදන ප්‍රතිග්‍රහණය කිරීම සසනය පාලනය කිරීම හරි උත්තරේ නේදරෝනේ මොකද්ද අනුමස්තිෂ්කයේ මස්තිෂ්කයට අදරව තියෙන කොටස වද අපි කියන්නේ දේහ සමතුලිතතාව පවත්වා ගැනීමක් තමයි එතනදී සිද්ධ වෙන දරෝනේ ඊටසේ ස්කන්ධේ 1.3 කිලෝග්‍රෑම් වන හංසයෙකු පොකුණක නිශ්චල ජලයේ මත සිටින අවස්ථාවක් රූපේ දැක්වේ හංසයා මත ජලයේ මගින් නැතිකරන උඩුගුරු තරපුම කොපමණද කියලා අහනවා දරෝනේ වෘජ්‍ය තරණයාගේ 10 වෙනි ශ්‍රේණි එකක් කියලා හඳුන්වන්නේ දරෝනේ අපි කියනවා මොකද්ද මෙයා පොකුණ මත ජලයේ මත පාවෙමින් ඉන්නේ එතකොට හංසයාගේ බර සහ උඩුකුරු තරපුම් බලය U සහ MG මොනවා වෙනවද රෝනේ U සහ MG සමාන වෙනවා MG වලගේ කොට ගන්න පුළුවන් කීයද දෙන්න රෝනේ U සමාන MG M වලගේ 1.3යි G වලගේ 10යි උත්තරයක් එනවා නිව්ටන් 13ක් කියලා ඊටස් බලන්න පාතන රසායන ප්‍රතික්‍රියාව සලකන්න කියලා කියන සින්ක් සල්ෆේට් වලට x කියලා ලෝහයක් දාලා තිනවා දාපු ගම x සල්ෆේට් සෑදිලා සින්ක් ඉතිරි වෙලා තියෙනවා බලන්න ළමයි මේක ඒක විස්ථාපන ප්‍රතික්‍රියාවක් එතකොට සින්ක් තියෙන මෙන්න මේ සින්ක් සල්ෆේට් දරුවම වලට කියලා දුන්න මතක ඇති සත්ක ශ්‍රේණියේ ඉහළ ඉන්න ලෝහයකට පුළුවන් පහළ ඉන්න ලෝහයක් වයින් කරන්න. එතකොට මෙතන අපිට ගන්න බින්දරෝනේ කවුද? සත්ක ශ්‍රේණියේ ඉහළ ඉන්න ලෝහ වලට පුළුවන් පහළ ඉන්න ලෝහ ඉවත් කර ගන්නට එතන අපි මෙතන යකට තියෙනවා දෙක ඇල්මිනියම් තියෙනවා තුන මැග්නීසියම් තියෙනවා හතර කොපර් තියෙනවා එතන අපිට මැග්නීසියම් දැම්මොත් අපිට පුළුවන් දරෝනේ මොනා කරගන්නද මෙයා වයින් කරගන්නට රයිට් මෙන්න ප්‍රශ්නේ දරෝනේ 29 වෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම කතාවක් කියන්නේ මේසලුණු ස්වල්පයක් මිශ්‍ර වීමෙන් අපවිත්‍ර වූ සීනි ස්වල්ප අපවිත්‍ර වූ සීනි ස්වල්පයක් ජලයේදීක උෂ්ණත්වය සෙල්සියස් අංශක 80 පවත්නා සම්පෘක්ත සීනි ද්‍රාවණය සාදා ගන්නා ලදී. ඒ මගින් සංශුද්ධ සීනි ස්පටික ලබා ගැනීමට පහත කුමන ක්‍රියාව අනුගමනය කළ හැකිද කියලා යහන දරෝණි. සෙල්සියස් 80 පවත්න සම්පෘක්ත සීනි බවට පත් කරල් දරෝණි. මොකද කරන් තියෙන දරෝණි? ක්‍රමෙන් සිසිල් කරගෙන යන්න තියෙන දරෝණි. සිසිල් කරගෙන ගියන් පස්සේ අවස්ථා දෙකකදී තමයි දරෝනේ ලුණු සහ සීනි ගණි බවනේ ගන් කියන්නේ ගණයක් බවට පත් වෙන්නේ හරි නේද එතකොට හරි උත්තර එන්නේ 2 ඊළඟ ප්‍රශ්නය 30 බලන්න පහත සඳහන් පහත දී ඇති A B H C සලකන්න කියලා කියනවා ඒ වවුලෙකු රාත්‍රී කාලයේ හර්ට් 21000ක අතිදින තරංගයක් නිකුත් කරමින් පියාසර කිරීම B ඩොල්ෆින් සාගරයේ තුල හර්ට්ස් 21000ක අතිදින තරංග නිකුත් කරමින් ගොදුර සෙවීම ඊට පස්සේ හාවෙකු හර්ට්ස් 21000ක අතිදින තරංග නිකුත් කරමින් කැලෑවේ ගමන් කිරීම ඊට අවස්ථාවේදී නිකුත් වන ධ්වනි තරංගවල වේග පිළිවෙලින් VA VB VC නම් දරුවෝ මේ වවුලා ඉන්නේ කොහෙද වාතයේනේ දරුවනේ වවුලා ඉන්නේ වාතයේ එතකොට එයාගේ ප්‍රවේගය VA අපි ගන්නේ 330 වාතයේ තුල දින තරංග ප්‍රවේගයනේ ඊට පස්සේ B ඩොල්ෆින් ඉන්නේ කොහෙද BB ඩොල්ෆින් ඉන්නේ ජලයේ 1400ක් mm ශ්‍රේණියේ 1461ක් කියලා දන්නවා VC කවුද හාවා ඉන්නේ හාවල් කනට දොනිය ඉන්නේ වාතයේ එහෙනම් ආපහු එන්න ළමයි කීයද 330ක් mm ශ්‍රේණියක් එහෙනම් BA සහ VC සමාන VA සහ VC සමානයි
මේ දෙන්නට වඩා වැඩි BC ගේ VB ගේ මේ දෙන්නට වඩා වැඩි VB ගේ හරි උත්තරේ ඉන්නේ එතකොට 3 නේ සරල දෙයක් ඉස් බලන්න 31 සෝඩියම් ක්ලෝරයිඩ් පොටෑසියම් ෆෙරිසයනයිඩ් හා ෆිනොප්තලින් යන ද්‍රව්‍ය සුළු ප්‍රමාණවලින් මිශ්‍ර කර ඇති ඒගාර මාධ්‍ය M ලෝහයක් සමග සම්බන්ධ කළ යකඩ ඇණයක් තබා ඇත පෑයකට පසුව ඇණේ වටා ඒගාර මාධ්‍යයේ රෝස පැහැයක් දක්නට ලැබුණි ඔන්න ඔය කතාව මම මේ විදිහට පැහැදිලි කරන්නම් දරුවනි මේ බලන්නමයි ඔක ගියසරේ රචනා පේපරට ඇවිල්ලා තිබ්බනේ 2019 මෙන්න මෙහෙම තියන ලෝහයක් හරිද යකඩයක් හරිද මෙතන තියන ලෝහයක් මේ දෙන යකඩ එතන මෙයා ඔය කියනා වූ එම් කියන ලෝහය කියලා හරිද දරුවෝ මෙන්න මේ හරිය රෝස පාට වෙලා තිබ්බලු ෆිනොප්තලින් නිසා රෝස පාට වෙලා තිබ්බලු එතන මේ හරිය රෝස පාට වෙලා මේ හරිය රෝස පාට වෙන්න හේතුව මොකද ළමයි රෝස පාටට හේතුව OH ත්‍රිනයන තිබ්බ නිසා එතකොට ඔතන OH ත්‍රිනයන සෑදෙන්නේ කොහොමද දරුවනි ඔතන OH ත්‍රිනයන සෑදෙන්න නම් මෙයා ඉලෙක්ට්‍රෝන පිට කරන්න ඕන දරුවනි මේ ලෝහය ඉලෙක්ට්‍රෝන පිට කරන්න ඕන නේ ඒ කියන්නේ මෙයා ඉලෙක්ට්‍රෝන පිට කරනවා කියන්නේ මෙන්න මෙයා දිය වෙන්නට ඕනමයි M ලෝහේ දියන M ලෝහේ දිය දිවි ඉලෙක්ට්‍රෝන පිට කරනවා ඒ පිට කරන ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා යකඩේ රයිට් යකඩේ අසල යකඩේ නේ යකඩේ අසල ඉන්න කවුද ළමයි ජලය සහ ඔක්සිජන් නේ ඉලෙක්ට්‍රෝන හතරක් අරගෙන OH ත්‍රිනයන හතරක් සාදනවා නේද මේ වතුලිත කරන ක්‍රමය හැම ලස්සනට පැහැදිලි කරා රයිට් තුලිත කරන ආකාරය එක MCQ එකට නිසා මම මේ නිකන් ගන්නෙ ලස්සනට මම මේවා පැහැදිලි කරා රයිට් එතකොට මෙයා දිය වෙන්න නම් අනිවාර්යෙන්ම යකඩ වලට වඩා සක්‍රතාවෙන් වැඩි ලෝහයක් වෙන්න ඕන එම් නේ යකඩ වලට වඩා සක්‍රතාවෙන් වැඩි එකෙක් වෙන්න ඕන යකඩ වලට වඩා සක්‍රතාවෙන් අඩු එකෙක් නම් යකඩ දිය වෙලා සක්‍රතාවෙන් අඩු එකෙක් කියන ආරක්ෂා වෙනවා එතකොට මෙතන ගන්න පුළුවන් හරි උත්තර ළමයි මොනවද अब सकल से दागे कटी एकड़ नि मेतन एकड मेतन एकड़ो सकता है तोड़ी कौद कंटे लेड टीन अलूम अलूम इन तरह इतने कंटे अब अलूम से हतर ඊට බලන්න පාතන ලක්ෂණ සලකනවා කියලා කියනවා ඒ නියස්ටි සයිලෝප්ලාස්මෙන් පරයන්තෝ පිහිටයි විශාල මධ්‍ය රික්තකයක් සහිත ගෝලාකාර සයිල පිහිටයි අන්තර්සයිලී අවකාශය නොපිහිටයි ඊට ලක්ෂණ මුදුස්තර පටකේ ලක්ෂණ මුදුස්තර පටකේ මොනවද තියෙන ලක්ෂණ දරුවනි කියන මට මුදුස්තරේ විශාල න්‍යෂ්ටි සයිලපා ප්ලාස්මේ පරයන්ත පිට ඔයක හරි විශාල මධ්‍ය රික්තක සහිත ගෝලාකාර සයිල වේ ඔයක හරි අන්තර්සයිලී අවකාශ නොපිහිටයි නෑ දරුවනේ ඒක වැරදි අන්තර්සයිලී අවකාශ පිහිටනවා දරුවනේ 33 වෙනි එක බලන්න වස්තුවක් නිව්ටන් 10 15 හා p යන ඒකතල බල තුනක් කරදී සමතුලිතව පවතී 10 10 නිව්ටන් හා 15 වෙන බල දෙකෙහි සම්ප්‍රේක්ෂ්‍ය 12 නිව්ටන් වේ පී බලවල සම්බන්ධයෙන් පහත දී ඇති ප්‍රකාශ සලකන්නා කියලා කියනවා x y z ප්‍රකාශ සලකන්නා කියලා කියනවා දරුණි. ඉස් බලන්න පී විශාලත්වය නිව්ටන් 12ක් වේ. ඒක හරි. ඇයි පී විශාලත නිව්ටන් 12ක් වෙනවා කියලා කියනවා. ඒක හරි දරුවෝ. එතකොට මොකද 10 15 පී කියලා තියෙන්නේ. 10 15 පී. එතකොට 10 15 යන බල දෙකේ සම්ප්‍රේක්ෂ්‍ය 12යි කියලා කියනවා ළමයි. ඒ කියන්නේ p හැටියට තිබෙන්නේ කරන් 12 වෙන්නේ. නම් p ගේ මොකද මේක සමතුලිතව පවතිනවා කියලා කියන දරෝනි. රයිට්. එතකොට නම් p විශාලද 12ක් වෙන්න ඕන සමතුලිත වෙන්න නම්. ඊට බලන්න 10 නිව්ටන් හා 15 නිව්ටන් යන බල දෙකේ සම්ප්‍රේක්ෂ්‍ය බලයේ දිශාවට p ක්‍රියා කරයි. සම්ප්‍රේක්ෂ්‍ය බලයේ දිශාවට මේ දරෝනි. ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට p ක්‍රියාත්මක වෙන්නේ. ඇයි ඒ දිශාවට ක්‍රියාත්මක වෙන්න දරෝනි සමතුලිතතාවයකට ලැබෙන්නේ නැහැ. p ක්‍රියා රේඛාව
न्यूटन दहाय हा न्यूटन पहलन पहल वे याना बाला देखे क्रिया रे का वाले चेदन लक्ष्य हरा गमन कराई ओ एक हर दरोनी हर ये निकाम गोना को गतो ते हैं मैंने मेरी दिया था वह उतना दिला दिया मैं तर न्यूटन दहाय आई मैं तर न्यूटन पहल वाई मैं तर न्यूटन मैं तर ना पी के ना बाले हर एक दरोनी मैं बाला देखे संप्रेक्ट है मैं बाला देखा आतरी गमन करन टावन मैं बाला देखा आतरी गमन करन टावन मैं लकीरों ने दहाय हा पहले ने बाल देखे संप्रेक्ट दहाय की लकीरों ने दरोनी इतनों दरोनी मैं पी सहा मैं दोला हा एक रह की वेन टोना ये वाके में एक लक्षी बिंदा तोना ये मैं बाल तूने एक लक्षी बिंदा ना दोला है न्यूटन बाले पी की नबाले एक विशाल ते समान बिंदों नो की दिशाएं प्रतिरोध वेन टोन बड़े भेद नहीं हरी उत्तर इन्हें तोड़े तूना मेहनत ही बस दहाई न्यूटन हाँ पहाड़ इन्हें बाले देखे सांप्रदायिक बाले या पी ही दिशा और क्रियात्मक बने वालों दहाई न्यूटन सह पहाड़ न्यूटन के सांप्रदायिक बाले या पी पैक्टर में क्रियात्मक होते हैं मगर इंदरों ने समुद्री तो भी नए इंदरों ने पी पैक्टर में क्रियात्मक होते हैं पहले मैं बाले देखे सांप्रदायिक आनी मारे मैं बाले टे विरुद्ध दिए नो एक तरह जीवे पहाता संधान लक्षण है निरीक्षण ඒ රූපේ ඇති තරංග රටාව අපිට දීලා තිනවා ඉහත අවස්ථාවේ යෙදු බලයට වඩා වැඩි බලයක් යදා බෙරේට තට්ටු කළ විට ලැබෙන තරංගයේ රටාව වන්නේ කුමක්ද කියලා හන් දරෝණි මෙතන දරෝණි විස්තරය තමයි වැඩි වෙන්නට ඕන මොකද හඬේසාර වැඩි වෙනවා බෙරේ හයින් තට්ටු කරනකොට ඒත් පුංචි ප්‍රශ්නයක් තියෙන දරෝණි මෙතන මේ අර සංඛ්‍යාතයන් ගැන අදහසක් ගන්න අමාරුයිනේ විස්තරය වැඩි වෙන්න වැඩිලා තියෙන ඕන එක උත්තර එක හෝ හතර කියලා තමයි ගන්න වෙන්දරෝනේ සංඛ්‍යා දෙකන අදහසක් ගන්න බෑ අපිට ප්‍රශ්නේ එක හෝ හතර දරෝනේ ගන්න වෙන්නේ විස්තරේ වැඩි වෙලා තියෙන එකේ සහ හතර විතරයි සංඛ්‍යා දෙකන අදහසක් ගන්න බෑ ඊට පස්සේ स्कंदे किलोग्राम हाथलिया आ एक डर दवाई में यार माकिन माकिन ने के दाला तीन ने सियाल लम्हारी केला स्कंदे किलोग्राम हाथलिया कौन लम्हे गुड़ने के लिए का पालंगुना महले सीटर मेरे नामे आप उसे इन पहिती तुम्हुना महल दक्का पढ़ी पहला दिगे गमन कले में मस संपूर्ण गमन सदा होटल गतो काले मिनट देखेगी कार्य बेदीम काले कार्य कोचर दलमाएं किलोग्राम हतली हाथ पनं पुद्गले एक निंदरोंने मेरा नामे आपको सब गिहन निंदरोंने तेरे कार्य समाना ही बाले वैंडे क्रीम विस्तापने या बेदीम काले है मैंने तब अगर टोना में तंत्र केली मगर न पुला विभव शक्ति के लतोर ना आर द बाले की दलमाएं मैं आगे बाले की यानी बार मैं अवस्था जी बार न्यूटन हार सी है ऐ स्कंदे किलोग्राम हाथली हाँ केरान स्कंदे किलोग्राम हाथली हाई ना बारह न्यूटन हार सी है विस्थापने मीटर नामे आए हर द मिनट तो देखा अपने मिनट तो देखा हम देखा है मिनट तो तापकर कराना हैटेम बेदान टॉप राइट हैटेम बेदान में हैटेम गुण करन समावे ना हैटेम गुण कराना योग तर सुलगर का तो मेतर बिंदु क्या पे नवा सुलगर लाने तीन उत्तरे සුළු කරලා තියෙන්නේ 6ට 3 ඒවා 2යි 9ට 3 ඒවා 3යි 2වරන් දෙක 4යි මෙතන 4 කපුවා මෙතන 40ට 10යි උත්තරක් එනවා 30යි නිව්ටන් මීටර් කියන්නේ ජූල් තප්පර උඩට යනකොට තප්පර යට බාට පත් වෙනවා උත්තරක් එනවා වොට් 30ක් කියලා හරි උත්තරේ එක right අඩුපාඩු ටික හදාගන්න तीस हफ्ते नहीं कि मैंने महिमा देखा कहाँ मदर होने बालानों को रूपे दिए थे विद्रुनाले साहित्य परीक्षण नाले जाले साहित्य बंदूक जंग का गिल्लौट टिके वेला वाक रात करने लगे मैं परीक्षण नाले दी लगे ना निरीक्षण पहली बंदे प्रकाश तो ना पहाड़ देख के एक लगे ना
එක්ස්බීදුරු නලයේ ජල මට්ටම බීසීට ක්‍රමයෙන් ඉහළ ගොස් නවතී. වයි බීදුරු නලයේ ජල මට්ටම බීසීට ක්‍රමයෙන් පහළ ගොස් නවතී. ඉසඩ් බීදුරු නලයේ ජල මට්ටම බීසීට පහළ ගොස් ඉන්පසු එතැන් සිට ඉහළ ගොස් බී මට්ටම පසු කර යයි. අන්න වැඩි තමයි. රයිට්. අන්න වැඩි බලන්න පොඩ්ඩක්. ඔක අවබෝධ කරගන්න වෙනවා අපිට. පැහැදිලිව දරුවනේ මොකද්ද වෙන්නේ දරුවනේ මේක මේ විදිහට ගත්තොත් එහෙම මෙන්න මෙහෙමයි තියෙන්නේ මේක තමයි බී මට්ටම මොකද දැන් දරුණි මේක රප් කරනවා කියලා කියනවා නේද ජලයේ සහිත බඳුනක ගිල්ලලා මේක රප් කරනවා මම රප් කරනකොට මොකද දැන් දරුණි රප් කරනකොට වෙන්නේ මෙතනද ඇත්තටම ප්‍රායෝගික කාරණාව ගත්තෙන් සිද්ධ වෙන මොකදලමයි ඉස්සලාම් මෙන්න මෙතන මෙද රප්ක මේක රප් කරනවා මේක ප්‍රසාරණය වෙනවා ළමයි විදුරු විදුරු ප්‍රසාරණ මොකද දරුණි මොකද වෙන්නේ විදුරු ප්‍රසාරණයකට මේ ද්‍රව මට්ටම් පල්ලෙහාට යනවා ඉස්සෙල්ලා. ඊට ප්‍රසාරණය උඩින් උනායින් පස්සේ ජලයේ ප්‍රසාරණයට පටන් ගන්නවා. ජලයේ ප්‍රසාරණයට දරෝණී ආපහු අර පල්ලෙහාට ආපේක ආපහු ඉහළට ගමන් කරන පටන් ගන්නවා මේ මට්ටමත් පහු කරගෙන. වැඩි වැදෙන්නේ ඒතර හරි උත්තරය අපිට ගන්නින් දරෝණී ඉසෙන්. ඉතලම් පහළ ඇවිල්ලා තන ආපහු ඉහළ යන්නේ. ඇයි විදුරුවක් ප්‍රසාරණය නිසා විදුරු ප්‍රසාරණයනකොට ජල මට්ටම් පල්ලෙහාට යනවා දරෝණී. प्रकाश सत्यवेदे वस्तु संपूर्ण काल एकाकार प्रवेगा विस्थापने एकाकार प्रवेग එකෙන 4 8 ඊටස් 12 නෙන්න ඕන එනන්නේ නේද? 4න් 4ට ගියානම්. මෙතන 4 8 ඊටස් 10යි කියන්නේ විස්ථාපනය වෙනස් වෙනවා මෙතන. එතන වැරදි. ඒතර ඒකාක ප්‍රවේගින් නෙවෙයි. සම්පූර්ණ චලිතය තුල වස්තුවේ මධ්‍යක ප්‍රවේගයේ 3යි. මධ්‍යක ප්‍රවේගයේ කොට ගන්න පුළුවන් ගමන් කළ මුළු විස්ථාපනයේ බෙදීම් ගත වූ මුළු කාලයේ විදියට. බලන්න ගමන් කළ මුළු විස්ථාපනය 18යි ගත වෙච්ච මුළු කාලය 6යි. ඒතකොට 18 6න් බෙදුවම පස්සේ එන්නේ 3යි මිශ්‍රණයක්. එතකොට ඒක හරි දරුවනි. वस्तु नैवत आरंभ स्थान पेमीन ने आरंभ स्थान आवाणी विस्थापने बिंदु वस्तु गमन मुल दूर मीदेवाई मुल दूर अटाक ඊළඟ ප්‍රශ්න 39 අයි ධාරාවක් රැගෙන යන අයි ධාරාවක් රැගෙන යන අයි ධාරාවක් රැගෙන යන ඔව් කියන්න අයි ධාරාවක් රැගෙන යන AB ඍජු සන්නායකයක් චුම්බක 37 වෙනි එකට උත්තරය කියද මොකද चुंबक
चुंबक क्षेत्र दिशाओं सन्नायक के हरा धारा गमन दिशा वटा लंबवे पांच संदान एक सा वाई अवस्था देखे दी वेना वेना में सिद्ध कर रहती वेना स्तंभ सरकार ने क्लिक किया एक अवस्था और चुंबक क्षेत्र वेना स्नोकर ए बी हरा धारा देखा या इधर का वैरी करी में वाई अवस्था व ए बी हरा धारा व आइलेस तबाग ने चुंबक क्षेत्र प्रबल था या अड़ू करी में निम अवस्था देखे दी ए बी मत क्रिया करना चुंबक बल फिल्म बंद पांच तुम्हारा प्रकाश निवर्ती के लिए यहां ने पर मम इतमट दुआ या रे येलो लो तीनों के लिए समान बी आई ए के लिए बी आई ए के लिए सूत्र या इधर में इतना बीमे का अवगत करना ये नेता सब अट्टे का एमसी को प्रश्न डहाना के लिए विद्युत चुंबक पाठ में विद्युत चुंबक प्रेरणा के लिए पाठ मम करना पड़ता केल दुमना चुंबक क्षेत्र के लिए थी धारा और कहने का नायक का प्रयास मतलब बाले आपके देने वाले ये बाले विशाल के सिंधा बलपान साधन ये बाले विशाल सिंधा बलपान साधन में मतलब सन्नाय के दिगर चुंबक के इससे प्रबलता आ गया लेकिन इन दार आ भी विशाल थे वही साधन तुम मतलब है ना तो पहले तो इधर एक अवस्था जी पमना चुंबक बाली बैठी है चुंबक के इससे मैंना सुना था ए बी दिशा और दार और देखा ये आई दफा बैठी करा उधर आ बैठी करो चुंबक से प्रबलता बैठी करो तो एक हरी ए आहार सत्वम अवम करीम बी शक्ति कल्पना करने करीम सी पारंपरिक धर्म ताक्षण भाविता करीम श्रीलंका तिरसार संवर्धन दिशा वेदगत कार्य वाणी मतगिल यहाने वेदगत कार्य वाणी आहार सत्वम अवम कर करीम ओ आहार सत्वम के अनुपात के बारे में करना मगर आहार सत्वम के लिए नमाय आहार निष्पादन करने स्थाने सीट परिभोजन करने स्थाने दक्षता दिए ना गुरु प्रमाण भी किया आहार सत्वम के लिए मेक अवम तरह मतमय दरोने आहार गुणात्मको आहार शक्ति कल्पना करने के लिए शक्ति कल्पना करने श्रीलंका वगैरह शक्ति कल्पना करने अनिवार्य शक्ति कल्पना करने अनिवार्य कारण पारंपरिक धनता साक्षण भाविता की पारंपरिक धन भाविता साक्षण भाविता कर पारंपरिक धर्म साक्षण भावता धर्म एकम अवधि अस्तने अवधि कोरोना अवधि अपने पारंपरिक धर्म ओंतर कटे भावता करवाने मे काले पारंपरिक धर्म ओंतर भावता करना ये वगेम समय साक्षण पाल मे काले ऊपर निम्न भावता करना अवधि अपने ने मे वगे अवस्था मे बल पारंपरिक धर्म साक्षण अभी भावता के लिए सिद्ध करण ए बी सी के पुनः सत्य उत्तर ने हाथ रहते බන්න 40 න් කීයක් හරිද කියලා 40 න් කීයක් හරිද කියලා බලන්න බල්ල ලකුණු දා ගන්න